දෙවැනි ඉනිම බලන ඔයාලා හැමෝම දන්නවා රදිෂ් දැන් ඉන්නේ ගොඩක් උද්‍යෝගයෙන් ලිහිණිව මොන විදියකින් හරි කැමති කරව ගන්නවා කියලා. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න රදිෂ් සූදානම්. කතාව බලන ඔයාලට මතක ඇති රදිෂ් ගියා ලිහිණිගේ ගමට. ඒ ගියේ ලිහිණිගේ දෙමාපියන් මුණ ගැහෙන්න. ඒ ලිහිණිගේ දෙමාපියන්ව Tamanගේ පැත්තට හරව ගන්න. ඒ වැඩේ කරගන්න පුළුවන් කියලා හිතන රදිෂ් ඒ ගියාට පස්සේ තමයි ඒ නිසාම තමයි ලිහිණිගේ හිත කොහොම හරි දිනා ගන්න උත්සාහ කරන්නේ. රදිෂ්ගේ හිත ඩිලාන් වෙනස් කළා. ඒ එයාගේ නෝනව, ඒ කියන්නේ රදිෂ්ගේ අම්මව යාළු කරගත්තේ මොන වගේ දේවල්ද කරලද කියලා. මොන වගේ කැපකිරීම්ද කළේ කියලා. මල් පොකුරුකුත් අරන් ලිහිණිව හමු වෙන්න රදිෂ් ගියත් යාළුව ඇවිත් රදිෂ් වෙතනින් එක් කරගෙන ගියා. රදිෂ් කොච්චර නවතින්න උත්සාහ කළත් එයාට නවතින්න බැරි වුණා. හැබැයි ලිහිණි දැක්කා රදිෂ් මොනවා හරි හංගගෙන අරන් ඇවිත් ඉන්නවා. ඒ මොනවද කියලා බලපු ලිහිණිට දකින්න ලැබෙනවා රදිෂ් ගෙනාපු මල් පොකුර. ලිහිණි ඒ මල් පොකුර අරන් තියන අතරේ රදිෂ් ආයෙත් එනවා. ඇවිත් මල් පොකුර හොයනවා. ඒක දකින ලිහිණි රදිෂ්ට මල් පොකුර පෙන්නලා අහනවා හොයන්නේ මේකද කියලා. මේ විදියට මල් ඔයා ගෙනාවත් මගේ හිත වෙනස් වෙන්නේ නැහැ. මම වෙන කෙනෙක් කියලා ලිහිණි කියනවා. ඒත් රදිෂ් කියාවේ ඔයාට මම ගොඩක් ආදරේ කියලා. ඒ අතරේ දෙවෙනේනම් ප්‍රේක්ෂකයන් වළියත් බලා ගන්න පුළුවන් වෙනවා. නන්නාඳුනන කෙනෙක් රදිෂ්ට ගහනවා. හැබැයි ලිහිණිගේ ප්‍රශ්නෙත් එක්ක ඉන්න රදිෂ්ගෙන් මේ පුද්ගලයා හොඳටම ගුටි කනවා. ඒ වුණාට අවාසනාවකට මේ පුද්ගලයාගෙන් රදිෂ්ට මරු පහරක් වදිනවා. මේ දේෙන් රදිෂ්ට හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න සිද්ධ වේවි. මේක දැනගන්න ලිහිණිගේ හිත ඉස්සරහට වෙනස් වේවිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තාමත් රටවඩවා YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම රතුපාට subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගත්තොත් කතාවේ ඉදිරියේ වෙන්නේ ඔයාලගේ ළඟටම ගෙනවා ගන්න පුළුවන්.